අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. ඔන්න ඉතින් අද අපි ඔයගලන්ට අරන් යවලා තියෙන්නේ මාංචි ginger biscuit පාවිච්චි කරලා රසම රස jelly-led biscuit pudding එකක් හදාගන්නේ කොහොමද කියන්න. ඉතින් අපි බලමු අපේ pudding එක හදාගන්න අපිට මොනවද වමනා කරන්න කියලා. පළවෙනිින්ම අපිට මාංචි ginger biscuit packet දෙකක් වමනා වෙනවා. මම gram 80 packet දෙකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම අපිට butter හරි margarine හරි කෝප්ප කාලක් වමනා වෙනවා. ඒ වගේම fresh milk නැත්නම් අපිට ගෙදර සාමාන්‍ය කිරි විදිහට හදාගන්න පුළුවන්. කිරි කෝප්ප එකමාරක් වමනා වෙනවා. ඒ වගේම condensed milk එහෙමත් නැත්නම් tin කිරි කෝප්ප භාගයක් අපිට වමනා වෙනවා. ඒ වගේම corn පිටි corn flour කියලා කියනවා. corn flour අපිට මේස හැඳි දෙකක් වමනා වෙනවා. ඒ වගේම jelly සාමාන්‍ය packet එකක් වතුරු කෝප්ප එකමාරකට දිය කරගෙන අපි ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් අපේ ginger biscuit pudding එක හදන්න මෙන්න මේ දේවල් තමයි අපිට වමනා වෙන්නේ. අපි බලමු කොහොමද අපේ pudding එක හදාගන්නේ කියලා. අපි මුලින්ම අපේ ginger biscuit ටික හොඳට පුඩු කරගන්න ඕන. අපි grind එකට දාලා මේ biscuit හොඳට powder එකක් වෙනකන් පුඩු කරගමු. grind කරගන්න ලේසි වෙන්න අපි මේක මේ විදිහට කඩාගමු. අපි දැන් biscuit ටිකක් කුඩු කරගෙන තියෙනවා. ඒ කුඩු කරගත්ත ටික අපි මේ විදිහට හොඳට හලාගමු. දැන් අපි අපේ biscuit packet දෙකේම තිබ්බ biscuit මේ විදිහට කුඩු කරගෙන හලාගෙන තියෙන්නේ. දැන් අපි ඒකට butter පොඩ පොඩ කවලම් කරගමු. අපි melt කරගත්ත අපේ butter හරි margarine හරි දැන් මේක ටිකක් මේ විදිහට මෙහෙම කරාම එකතු වෙන ගන්නට බටර් දා ගන්න ඕන. අපි අපේ බටර් කෝප්ප කාලම එකතු කරගත්තා. අපි මෙන්න මේ වගේ වීදුරු වලට තමයි අපේ බිස්කට් පුඩින් එක සර්ව් කරගන්නේ හදාගන්නේ. ඒ වගේම මම මේ වගේ වීදුරු ටිකක් ලෑස්ති කරගෙන තියෙනවා. අපි මේක ඇදේට ඇදේට දාන නිසා මේ වගේ කප් කේක් මෝල්ඩින් එකට මම මේක මේ විදිහට මෙහෙම තියාගන්නවා මට දාන්න ලේසි වෙන්න. හරි දැන් අපි අපේ බිස්කට් ටික කුඩු කරලා ඒ වගේම බටර් මිශ්‍ර කරගෙන තියෙන්නේ. ඒක අපි බලමු කොහොමද මේ වීදුරුවට පුරවගන්නේ කියලා. අපි මේ වීදුරුවට අපි හදාගත්ත බිස්කට් මිශ්‍රණයෙන් කොටසක් දාලා මේ විදිහට එක පැත්තක් ඇලවෙන විදිහට අපි මේක හදාගමු. ඔගලන්ට පුළුවන් මේක ලස්සනට හදාගන්න. මේ ඔගලන්ට පේනවාද මේක කෙලින් තිබ්බහම වීදුරුව ඇදේට වගේ තමයි අපේ බිස්කට් ටික පුරවලා තියෙන්නේ. අපි මේක දැන් ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් තියාගමු ඉතුරු වීදුරු ටිකත් හදාගෙන. දැන් අපි අපේ කිරි කෝප්ප එකමාර රත් කරගන්න පුළුවන් භාජනයකට එකතු කරගමු. මම කිව්වා ඔයගලන්ට ෆ්‍රෙෂ් මිල්ක් හරි කැමති එහෙම නැත්නම් ගෙදර පාවිච්චි කරන කිරි හරි ඕන කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපි අපේ කන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් ටින් කිරි ටිකත් මේ කිරි එකටම එකතු කරගමු. අපි දිය කරන ගන්න ගමන්ම මේක එකතු කරගමු. දැන් අපි මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන අපේ කෝන් පිටි මිශ්‍රණය දිය කරගන්න ඕන. හොඳට කැට නැති වෙන විදිහට අපි මේක දිය කරගන්න ඕන. දැන් හොඳින් දිය කරගත්ත අපේ කෝන් පිටි මිශ්‍රණය අපි මේ කිරි මිශ්‍රණයට එකතු කරගමු. දැන් මේක අපි හොඳට ලිපේ තියාගෙන ටිකක් උකු වෙනකන් උතුර ගන්න ඕන. අපි මේක රත් වෙනකන් ටිකක් මේ වගේ හැඳි ගා ගන්න ඕන. මොකද අපි දැන් කෝන් පිටි හැම එකතු කරගත්ත නිසා මේක උකු වෙන්න බලනවා. ඒක හන්ද හැම මේ කිරි එකේ හැම තැනක්ම එක ගන්නට රත් වෙන්න ඕන නිසා අපි මේක චුට්ටක් කවලම් කරගෙන රත් කරගමු. දැන් අපි ලිපේ තියාගත් අපේ මිශ්‍රණය උකු වෙලා තියෙනවා. දැන් අපි මේක ලිපෙන් ඕෆ් කරගමු.
දැන් බිස්කට් මිශ්‍රණය දාගත්ත වීදුරු දෙක අපේ ෆ්‍රිජ් එකේ තිබිලා විනාඩි 10කින් අරගෙන තියෙන්නේ. දැන් අපි මේක අර ඇල කරපු පැත්තට විරුද්ධ පැත්තට මේ විදිහට වෙන විදිහට වීදුරු දෙක තියලා අපි දැන් හදාගත්ත කිරි මිශ්‍රණය මේකට පුරවන්න යන්නේ. सामान्य प्रमाण अश्रणे फ्रिज के विनाडी पहलवा विशपहतर वेलावा अंगलेक दागत जलि मिश्रणे कोपैकमार दंगी कलिंग वगेम लिपे तीयला මේ විදිහට උතුරව ගන්න ඕන ඒ ඒකත් අර විදිහටම කවලම් කර ගන්න ඕන මොකද නැත්තම් යට ටික හයි වෙන්න වගේ නිකන් වාජනේ අල්ලන්න වගේ ඉඩ තියෙනවා ඒක නිසා මේකත් ටිකක් උකු වෙනකන් ඕගොල්ලන්ට පේනවා මේක වතුර ගතියට වගේ තියෙන්නේ මේක ටිකක් උකු වෙනකන් අපි මේ විදිහට ලිපේ තියලා හැඳි ගාගමු අපේ ජෙලි එක මේ විදිහට විනාඩි 5ක් විතර අපි හොඳට උතුර ගන්නවා इट पास आप लिप ऑफ करवा उतना निवागा निवागन तमंगलेक विद्यार पावच करे अभी बलम इट पास मुगत कराने के फ्रिज के अःदर देख दिन ඔගලන්ට පේනවා ලස්සන ලේයර්ස් දෙකක් විදිහට අපේ පුඩින් එක ලෑස්ති වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ කිරි මිශ්‍රණේ ඒ වගේම ජෙලි මිශ්‍රණේ මේකට එකතු කරද්දී හොඳටම නිවෙන්න ඕන මේකට එකතු කරන්න. දැන් අපි ජෙලි මිශ්‍රණේ එකතු කරගන්න යන්නේ ඒක අපි එකතු කරන්නේ මේ විදිහට කෙලින් තියලා. මේ විදිහට අපිට පුළුවන් සුදු පාට කිරි මිශ්‍රණේ මේ අන්තිම උඩටම එනකම් මේ ජෙලි එක අපිට පුරව ගන්න පුළුවන් මේ පැත්තෙත් ඒ විදිහට පුරව ගන්න දැන් අපි මේක ආයෙත් ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕන මේ උඩ ජෙලි මිශ්‍රණය හොඳටම සෙට් වෙනකම් දැන් අපි ෆ්‍රිජ් එකේ තියලා විනාඩි 25කට 15ත් අතර වේලාවකට පස්සේ අපි බලමු කොහොමද අපේ ජින්ජර් බිස්කට් පුඩින් එක කියලා. මේ තියන්නේ අපි හදාගත්ත මල්චි ජින්ජර් බිස්කට් ජෙලි ලේයර් පුඩින් එක. ඉතින් ඕගලන්ට පුළුවන් මේ වගේ රසවත් අතුරු පසක් හදාගන්න, ගෙදර ආයතන සංග්‍රහ කරන්න, ඒ වගේම ඕගලගේ ගෙදරට නෑද හිතවතුන්ට සංග්‍රහ කරන්න. ඉතින් එහෙම කරලා අපිට රස කියලා එවන්න. අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.